අයිසුලින් හදපු ලංකාවේ එකම ක්‍රැකර් එක මන්චි කොමේ දැන් රස 6කින්. හිටපු රාජ්‍ය ඇමතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් මහත්මිය යාපනයේදී සිදු කළ ප්‍රකාශය හේතුවෙන් එය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පසුගිය ජූලි මාස 3 වනදා පාර්ලිමේන්තු සභාගර්භයේ මැදේ විරෝධතාවක නිරත වුණා. එහිදී විමල් වේරවංශ හා ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාර්ලිමේන්තු චර්යාධර්ම පද්ධතියට අනුකූල නොවන බව පවසමින් ඔවුන් දෙදෙනා වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට විමල් වේරවංශ හා ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනාටම කැඳවීමක් කර තිබුණද එයින් කමිටුව හමුවේ පෙනී සිට තිබුණේ රණවීර මන්ත්‍රීවරයා පමණයි. අනතුරුව ප්‍රසන්න රණවීර මහතාගේ අශීලාචාර සහ අශෝභන හැසිරීම පිළිබඳව වීඩියෝ සාක්ෂි ඇසුරෙන් සිදු කළ පරීක්ෂණවල වාර්තා යෝජනා කමිටුව විසින් සභානායකවරයා වෙත ලබා දුන් අතර අද සභානායකවරයා එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ ස්ථාවරණ යුගයේ 73 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවය සති 4කට කාලයකට తాවකාලික අත්විඳීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් ඡන්දේ දීමේ අවස්ථාව. ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ සති 4ක පාර්ලිමේන්තු තහනමට පක්ෂව ඡන්ද 41ක්ද විරුද්ධව ඡන්ද 21ක්ද හිමි වුණා. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් වූ දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහි යෝජනාව ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු සේවය සති 2ක කාලයකට తాවකාලික අත්විඳීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු තහනමට ලක් වූ රණවීර මන්ත්‍රීවරයා මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අතර එහිදී කතානායකවරයා ඔහුට ඡන්දය භාවිත කළ නොහැකි බව පැවසීමෙන් පසු මන්ත්‍රීවරයාව වේත්‍රධාරියා විසින් සභාගර්භයෙන් පිටතට රැගෙන ගියා. ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සති 2ක පාර්ලිමේන්තු තහනමට පක්ෂව ඡන්ද 39ක්ද විපක්ෂව ඡන්ද 21ක්ද හිමි වුණා. මේ අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට අදාළ කාල පරිච්ඡේදය තුලදී පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම තහනම් වනවා. අද වෙනකොට නීතිය නවන කතානායකවරුත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. සෙන්කෝලයට අත ස්පර්ශ වුණාම අපිට සති 4යි මේ රටේ ත්‍රස්වාදය පෝෂණය කරන්න කතා කරපු විජයකලාට තාම කිසිදු පියවරක් නැති. දැන් මේකෙන් උනේ කතානායකතුමා රුපියලේ තත්ත්වයට වැටුණා. අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ පහුගිය ඉතිහාසයේ මෑත ඉතිහාසයේ විවිධ අවස්ථාවන්වල පාර්ලිමේන්තු සභාගැබ මැදට පැමිණෙන මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය පළ කරනවා. එහෙම විරෝධය පළ කරපු සෑම අවස්ථාවකදීම කිසිම කතානායක කෙනෙක් ওই විදිහේ ක්‍රියාත්මක වෙලා නැහැ. මේ කතානායකවරයා බියෙන් සලිත වෙච්ච කතානායකවරයෙක්. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ රූකඩයක තත්ත්වයට පත් වෙලා තියෙනවා, අනික රුපියලටත් වඩා බාල්දු වෙලා තියෙනවා.